සමාජ සංගායනා සමන්තා චකවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් නිරාජස් සුනන්තුසගග මොක්කදන් දම්මා සවෙන කාලු අයං බදන්තා දම්ම සවෙන කාලු අයං බදන්තා දම්ම සවෙනකාලු අයං බදන්තා නතස් භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස ඒ භගවත්තු අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට ගේ නමස්කාරය වේවා. ලංකාවාසී ලෝකවාසී, පරම්පූජනීය අතිගරු මහා සංගරත්නෙන් නමස්කාරපූරකු අවසර ධර්මස්්‍රවනා බිලාසී මැනිවරුණි පියවරුණි දරු දැරියන පින්වත්නි. අද දවස්සෙත් පින්බර උදෑසනය ඔබ සැදී පැහැදි සූදානංව සිටින්නේ අප සාන්තිනාය කමාමෑණි බුදුපියාණන් වහන්සේ ලොව සනසාලමින් දේශනා කරන්නට දුන ශ්‍රීෂ්හද්ධර්මෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. පෙනත්න බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල ඉතාමත්ම වටිනා සූත්‍රදේශනාවක් අංගුත්තර නිකායි නවකනිපාතය තුළ සඳහන් වනවා. බලසංග්‍රහ වස්තුූ බලසංග්‍රහ වස්තු තුෘත්‍රය. මේ සූත්‍රදේශනාව දීර්ග වසයෙන් සාකච්ඡා කළ යුතු සූත්‍රදේශනාවක් වුවත් මෙහි සඳහන් වෙන බලයන් හතරක් පිළිබඳ මේ පිම් බර උදෑස්සනේ ඔබගේ අවධානය යොමු කරන්නට මා බලාපොරොත්තු වෙනවා අපි හැමෝ මාසයි අපිට බලය ලැබෙනවා නම් බලය වෙනුවෙන් බොහෝ දෙනෙක් බොහෝදය කරනවා ඒ බලය ලබාගන සැබෑ සැනසීමක් ඒ අයිවිඳනවද සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනු දැන වදාළ බලය මොකදද. බලය පිළිබඳ සූත්‍ර ගණනාවක් බල සූත්‍රද රාසියක් අපිටමත්‍රිපිටකේ තුළ දකින්නට පුළුවන්. ඒ අතර නිරන්තරයෙන්ම දේශනා කරන ඔබට අහලහුරුපුරුදු. දේශනාවක් තමයි අදදවසේ තෝරගත්ත. මෙ මේ සතරාකාරයෙන් බලයෙන් යුක්ත යම් කෙනෙක් වේද ඒ සතරාකාරී බලයෙන් යුක්ත තැනැත්තා තමන්ගේ ජීවිතය හමුවටන පස්සාකාරී බයකින් ිදනවා කිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පස්සාකාරරි බයකින් මිදන්නටනක් බය නැතිව ජීවත්වෙන්න්නටනක් මේ බලයන් ශක්තින් අපි ජීවිත වඩාගන්නට ඕන කරනවා. පලවෙනිම බලය තමයි ඔබ පැහැම දෙෙනම සංසාර විමක්තිය සලසගන්නටත් ජීවිත සැනසීම ලබන්නටත් ලෞකිකවුත් ලෝකෝත්තරවුත් එලව මෙලව දෙලව යහපත ප්‍රාර්ථනා කරන යම් කෙනෙක්වේ ද සියලු දෙනාට්ගේම ජීවිතේ. ප්‍රගුණ කරගත යුතු විශේෂ බලයක් තමයි ප්‍රඥාබලය කෙරකයන්. ප්ඥාවන්තස්ස අයං දම්මෝ නායං දම්මෝ දු ප්ඥස්ස සමා සම්බුදුරජාණන් වහන්සේ. සාරා සංක්‍ය කල්පලක්ෂයක් පුරාවට පාරමිතා පුරලා එවතුම් චතුරාර්ය සත්‍යය අවබෝධයට පත්වනා. එ නිර්වාණ අවබෝධයට බුද්ධශ්‍රීයට පත්වන සමා සම්බුදුරජාණන් වහන්සේ. ඒ අවබෝධකොටගත් ධර්මය දේශනානොකල්, මොකද මේ ගැඹුරු දේශනාව ගාම්බීර දේශනාව දරන්නට තරන් පිරිසක් ඒ වෙන විට ඉන්නවාද කියන ප්‍රශ්නය පැන නැගුණ නිසා. පස්සග මහනුන්නු දෙසා තමයි මේ උතුම් දේශනාව පළමයම දේශනා කලින්. නිසා මෙ හිරුටවී මාධ්‍ය තුළින් දෛනිකව මේ දේශනාවන් ඔබේ නිවසට රැගෙනෙනවා. සමාජ සංගායනා ධර්මදේශනා මාලාව ලෙස. වගේ වෙනත් මාධ්‍ය නාලිකා තුලිනුත් මේ උදෑසෙන දවස්ස පුරාවටම දේශනාවන් විකාශනය කරනවා විද්‍යුත් කාලය කොයි තරං වටිනුවාද අද තියෙන මේ ආර්ථිකපාසුතා මේ හැම දේම සොයල බාන විට කොයි තර පරිත්‍යයාගයක් මේ වෙනුවෙන් සිද්ධ කරනවාද. එනිසා මේ කාලයේ වටිනාකම ඉතාම හොඳින් තමන්ගේ ජීවිතයේ යහපත පිණිස සංසාරික සුවය පිණිස යොදාගන්නට ඇයි. අධිස්ඨාන කරගන්න ටඕන කරන්නේ නිසා අවබහ අපි හැම දෙනාම ඔබ අපගේ ජීවිත ආලෝකමත් කරගන්නට නම් ඉතාම සතුටින් සැපදායක විදිහට මේ ලෝක ජීවිතය සංසාරගමන නිවීමත් ලබාගන්නට නං ප්‍රඥාවන්තව කටයුතු කරන්න ඕන. නුවනින් කටයුතු කරන්නට ඕන. ඒ ප්‍රඥා වන්ත භාවය තුළ මහා බලයක් මහාශක්තියක් ලැබෙනවා. ඊළඟ කාරණය තමයි අපිට තියෙන බලය වීරය ඉද්‍රිය ධර්මයක් විදිහට බලධර්මයක් විදිහට මේ ධර්මතා අපේ ජීවිතය ප්‍රගුණ කරගන්නට ඕන කරනවා. එවගේ මනවච්චඵලය කායික වාචසික, මානසික දවාරත්්‍රයේ දොළට තුනේ. නිවරදී පැවැත්ම. ඇතිවන්නා වූ ආත්ම තෘප්තිය සැනසීම සතුට එවගේම සංගහා බලයන්. දානය ප්‍රිය වචනය ආර්ථචරයාව සමානත්මතාවය. මෙ සතර සංග්‍රහ වස්තුවෙන් යුක්තව ජීවත්වෙන කෙනා තමාන්ගේ, වි ලබනු උසස්ම සැනසීම බලය ශක්තිය ජිවිතය විඳිනවා. එ පුද්ගලයා නිරන්තර එම සීල සමාධි ප්‍රඥා මාර්ගයේ ගමන් කරලා. උතුම් යතාවබෝධයට පත්වෙන්නට අවශ්‍ය කරන මාර්ගයේ පාදගන්නවා සලසගන්න. ැති කරුණු හතර පිළිබඳව අපි සැකවින් හෝ කරුණු පැහැදිලි කර ගනිමු. සමා සම්බුදුරජාණන් වහන් සිදේශනා කරනවා මේ ප්‍රඥාවන්ත භභාවය ඉතාම අධ්‍යවශ්‍යයි මේ ධර්මේශ්‍රවනය කරන්නට ැත්නම් සිවුම් අවබෝධයක් නැත්නම් අපිට යම් දෙයක් තේරුම් ගන්නට පුළුවන්කමක් නෑ. අද සමාජයේ තුළ මිත්‍ය විශ්වාස මිත්‍යා දෘෂ්ටීන්ට නොෙක් විදිහේ හිතලු මත තමන්ගේ මතයට අනුව යම් කිසි කෙනෙක් කීව පලියට පාරම්පරික එන පලියට නොඒ කාකාරයෙන් අපේ ජීවිත අපි තීරණ ගන්නවා. ඒතුළ අපි ජීවිතයේ පරාජයට පත්වෙනවා ප්‍රමාදයට පත්වෙනවා දුකට පත්වෙනවා. සාප්‍රමාදී බව ඇති කරගන්නට සිහියෙන් යුක්තව කටයුතු කරන්නට අපිට පුළුවංකම තියෙනවානං පිනත්නී ප්‍රඥාව, ප්‍රඥා ඇස අපට පහල කරගන්නට පුළුවන්කම ලැබෙනවා. නුවනින් කටයුතු කරන්නට සම්මා සම්බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායි දස්සක නිපාති තුළ සඳහන් ඒ නාත කරන ධර්ම දේශනා කර. සූත්‍ර දේශනාවත් අපිට අනු දැන වදාලේ. මේ බෞස්ෘත භාවේ. වඩා ගැනීම අපේ ජීවිතයේ නිවරදි නාත භාවයක්, අසරණු නොවී ජීවත්වීම සඳහා හේතුවන කාරණයක් බව. එම සූත්‍ර දේශනාව ඇතුළු සූත්‍රදේශනා වන්හි. ඔබට අපට මඟ පෙන්නලා තියෙනව ශසනා කරලා තියෙනවා. නිසා ප්‍රඥාව කියල කියන්නේ හන්සයා දියෙන් කිරිවෙන් කරලා ගන්නවා වගේ හොඳ නරක තෝරලා හඳුනගන්නට පුළුවන් ශක්තිය අපිට තියෙනවා නම්. අන්න පෙන්වත්න ප්‍රඥාවන්තය සැන් අද සමාජයේ නිරන්තර කායික වාජසික මානසික දුෘෂ්චරිත සිද්ධ කරමින් අසීලාචාරව නරකලාමක පවිටු සිතිවිලි ක්‍රියා කරන ඇත්තෝ නිරන්තරේ මේ ක්‍රියාවන් සිද්ධ කරන්නේ හොඳ නරක කියන එක බොහෝ විට නොතේරෙන නිසා. තමන්ගේ මතයට අනුවත් හොඳයි කියලා දෘෂ්ටියක පිහිටලා කටුතු කරනවා. අවසානයේදී එය ඒ කාරණය එයාට දුක පිණිසම පීඩාම පිණිසම හේතුවෙනවා. එනිසා කායිකවත් වජසිවත් පානසිකවත් කරන ක්‍රියාවන් පිළිබඳ. අපිට ඉතාම හොඳින් බුද්ධිමත් හිතලා. තේරුම් කරගන්නට අවබෝධ කරගන්නට පුළුවන් මේ දේ හොඳයි මේදේ නරකයි කියලා අපට හඳුනගන්නට පුළුවන්න එක තමයි පුද්ගලයා ලපන උසස්ම අවබෝධය බුද්ධිය. පන්ඩිත භාවය කියලා කියන්න එකයි. පණඩිත භාවය. එනිසා ඒ සුදුසුකමේ ඉන්න යම් කෙනෙක් වේද ඒ පුද්ගලයාන්ට පුළුවන් මේ ගත කරන ලෞකික ජීවිත සැනසීමත් එවගේ ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් ගමන් කරන සංසාර ගමනින් නිවීමත් සලසගන්ඩ. එනිසා නුවනින් සිහියෙන් යුක්තව කටයුතු කරන්න එක තමයි. අපි ලබන උසස්ම බලය අසරණ වෙන්නේ නෑ. ජීවිතය පරාජයට පත්වෙන්නේ නෑ ප්‍රමාද වෙන්නේ නෑ. ඊළඟ කාරණයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන වීරෙන් යුක්තව කටයුතු කරන්න. වීරය කරන්නෙකුමක් සඳහද. ලෞකිකව කල්පනා කරනවා නම් ලෞකික ජීවිතේ අපගේ පරිහානියට හේතුවෙන ඒ අයහපත් ධර්මතා අයහපත් පුරුදු ගතිවෙසෙස් අපේ ජීවිතෙන් ඉවත් කරන්න යටපත් කරන්න තුනී කරන්න අධිෂ්ඨාන කරගන්නට ඕන ආයමාර්ගයේ ගමන් කරන ඇත් තන්නං ඒ සඳහා වීර්ය කරනවනම් ඔබ නිරන්තරෙන්ම ඒ ආකාරයෙන්ම වඩාත් ශක්තිමත්ත ඒ උතුම් ආර්්‍යස්්ඨාංගික මාර්ගයේ ඔබට අපට පෙන්වාලාදීලා තියන සතර සම්යක් ප්‍රධාන වීරය වඩන්නට ඕ නූපන් අකුසල් නොයිපද වීමට වීර්ය කිරීම අපි අයහපදදයක් අකුසල් දහමක් සිද්ධ නොකරනවා නන් ජීවිතය. නොයෙක් විදිහේ බිද්ජුත් මුද්‍රිත මාධ්‍ය සමාජ මාධ්‍ය තුළ අනිත් අය කරනවා දැකලා ඒ නරකදේ හොඳයි කියලා අනුමත කරලා අපි කරන්නට පෙළබන්නට හොඳ නෑ. නිතර්ම බලන්නට ඕන අනුසෝත ගාමි මාර්ගයක නෙවේ. විශේසයෙන් මේ තරුණ දරුවන්ට අපි ලබා දෙන උපදේශය. අනුසෝත ගාමි මාර් සිත මෙහේවන්නට ගියොත්. අපි පරාජයට පත්තනවා. මොක අද සමාජයේ තුළ ලෝකයේ තුළ නිරන්තරයෙන් මෙම ඇස කණ නාසේ දිවශරීරය පිනවන්නට මයි. පරිහානියට මයි කටයුතු කරන්න. ඒ පරිහානිය උදෙසා බෞතරයක් ගමන් කරනවා. සාම්ප්‍රදායික ඒ ගලන ගගේ ගමන් කරන එක පුද්ගලයෙක් වෙලා අපිත් ඒ විදිහටම යන්නට, අපිට අලුත් දෙයක් සොයාගන්න මේ දුකෙන් මිදන්නට සැඩ පහරෙන් මිදන්නට අපට හැකියාව ලැබෙන්නේ. එනිසා උඩුගම් බලා යන්නට ඕන මේ සමාජයේ හැසිරෙන හැසි පිළිබඳ බිබොහෝම බුද්ධිමත්ත දැකලා බුදුරජාණන් වහන්සේ අපිට සාරා සංකය කල්ප ලක්ෂයක් පුරාවටම පෙරම්පුරල සොයල දුන්න ඒ උත්තම සැනසීම නිවීම ලබන්නට අපි නිරන්තරයෙන් වීර්ය කරන්නට ඕන කරනවා. ඒ කුසල් සිත නිරන්තරයෙන් වඩාගන්නට වීර්ය කරන්නට ඕනා. එකීවීර්යකින් යුක්තව යම්කිසි පුද්ගලෙක් ජීවිතේ ගොඩනගා ගන්නවනං ඒ පුදගලයාගේ දෙලෝම ජීවිතය සාර්ථක වෙනවා. දෙලොව යහපතට ඒ වීරිය හේතු වෙනවා. කම්මැලිකම අපේ තිවුණුවට විශාල පාදාවක්. අවහිරයක් උත්සාහය කැපකිරීම ආරම්භකධාතු පරක්‍රමධාතු නික්කමදාාතු ධර්මතා ජීවිතය යම් කිසි කෙනුගේ නොමැත්ති නම් කිසිම කටයුත්තක සාර්ථකත්වයක් ලබන්නට පුළුවන්ද. මේ පිම් බර උදෑසන දැස්සන අවදි වෙලා පොහොම ක්‍රියාශීලීව හැමෝ එක්කම සතුටින් දවස සැලසුන් කර විදිහට ඒ කටහිුතු ඉතා හොඳින් සිද්ධ කරන්නට අපට පුළුවංකම ලැබෙනවාන උත්සාහයෙන් යුත්තව වීරයෙන් යුක්තව පින්වත්නී. සැනසීම ලැබෙනවානේ. දුක නැති කරගන්නට පුළුවන්කම ලැබෙනවාන්නේ. එනිසා සංසාර ගමනය අපට සැලසුමක් තියනවා ඒ සැලසුම අපිට ලබා දෙන්නේ අප සාන්තිනය කමාමයය බුදුපාණන් වහන්සේ ඒ සැලසුමට අනුව අප නිවීම ලබාගන්නට නං ඒ සීල සමාදිී ප්‍රඥා මාර්ග කමන් කරන්න ටෝන කරනවා. නිරන්තරෙන්ම අපේ හිතේ පරවුට්ඨානය වන ධර්මතා. ඉදිරිපත්වන ක්‍රියාත්මක වන කයෙන් වච්චනයෙන් ක්‍රියාත්මක වන. අයහපද්ද මැඩගන්නට පාලනය කරගන්නට සීලවන්තව කටයුතු කරන්නට ඕන එවගේ අනුසේ වසයෙන් තියෙන ධර්මතා දුරු කරලා ප්‍රඥාව ඇති කරගන්නට ඕන එගේ ඒ අනුසය පරවිුට්ඨාන වීතික්කම කියන කෙලෙස් ධර්ම ක්‍රාත්මකවීම බලක්වලා පාලනය කරලා සදා සැනසීම ලබන්නට අධිෂ්ටානය කැපවීම ඔබ අප සැම දෙනා සතුවම පිහිටන්න ටෝන කරනෝ. ඊළඟ කාරණය අපි ලබන බලය තමයි අනවච්ච බලය. නිවරදි ජීවිතයක් ලැබීම තුළ ලබන තෘප්තිය බලයක් ශක්තියක් හැමෝටම මේ බලේ නෑ. නිරන්තරෙන්ම සමාජයක් ඉස්සරහට ගිහාම ඒ අයහපත් කටයුතු කරන කෙනා දුකට පත්වෙනවා. තමන් දිහා බලල තමා පිළිබඳ විවේච්චනය කරලා. ඒ ආත්ම විවේචනය තුළ පරාජයට පත්වෙන ඒ පුද්ගලයා දුකෙන් නිවැරදි ජීවිතයක් ගත කරන කෙනා සතුටින් ජීවත්වෙනවා දැන්ඔයි කියන්නේ සමාජයේ ඇත්ත කියන්නයි බිමයිඳ ගන්නයි මොකටද මම බයවෙන්නේ බොරු කියනව නං ඒ බොරුව වහගන්න තව බොරුවක් කියනවා ඒ බොරුව වහගන්න තව කතාවක් කියනවා ඒ ටිකසි අල්ල සිද්ධ කරලා බයෙන් පසුවෙනවා ඒක හසු වෙයිද කියලා. තැම් බලන්න පින්වත්න කොයි තරන්නං අපහසුවෙන් පීඩාවෙන්ද ජීවත්වෙන් නිවරදි ජීවිතයෙන් තොර ජීවත්වෙන තැනත්තා. එනිසා ඔබේ ජීවිතේ මේ බලය ඔබ සතු කරගන්නට නම් නිරන්තරෙන්ම කායිකවත් මානසිකවත් වාචසිකවත්. මේ දවාරත්‍රය සංවර කරගෙන කටහිුතු කරන්න එවිට අතීතංනානු සෝචචන්ති. අතීත ඒ සිදුවන සිදුවීම් පිළිබඳ දුක්වෙන්නට ඔබට අවශ්‍යවෙෙන නෑ. පජපපන්ති අනාගතා. අනාගතයේ පිළිබඳ බයක් දුකක් ඇතිකර ගන්නට අවශ්‍ය වෙෙන න. අත්තානුවාද බයක් තමන් පිළිබඳ බය. අරානුවාද බය. ඒවා ඇති කර ගන්නට අවශ්‍ය වෙන්න නෑ. ඊළඟකාරණය සංගහා බලය මේ බලය අපේ ජීවිත ඇති කර ගන්නට ඔන පවුලක ජීවත්වෙන ගෘහ ප්‍රධානියෙක් නම් අම්මා තාත්තා ඒ සංග්‍රහ බලයෙන් බලවත්වෙෙන්න්න ඕන එ ගෘහ ප්‍රධානයා නම් පියතුමානං ඒ හරිහම්බ කරලා මහන්සියෙන් තැපවීමෙන් තමන්ගේ ආදර බර භාරියාවට තමන් සමඟ ජීවිතයේ පුරාවටම එකට ඉන්නට ගිවිස ගත්ත ඒ සනෙහි බර භාරයාවට අවශ්‍ය තානය පරිත්‍යගය ප්‍රියවචනය අර්ථචරිියාව සමානාත්මතාවේ මෙ මේවැ සංග්‍රහ කරන්න ඕන භාරියාවත් ස්වාමයාට ව්‍යාජ භාවෙන් තොරව ව්‍යාජත්වෙන් තොරව අ්‍යජව ඒ කරුණාව මෛත්‍රී ආදරය බෙදාගණ්ඩඕන දුවපුතා අම්මතාත්තට දෙගුරු සම්බන්ධතා මේ සියලු සම්බන්ධතා භික්ෂ භික්ෂණ උබාසකපාසික මේ සිවුවනක් පිරිසේ ඇතිවන සම්බන්ධතා මේ සියලු සම්බන්ධතා අතර ඒ සතර සංග්‍රහවස්තු ක්‍රියාත්මක වෙන්ඩඕන. ඒ තුළ තමයි ලෝකයක් සුකිතමුදිත භාවයට පත්කරගන්නට පුළුවන් මහා ශක්තියක් මහා බලයක් ගොඩනෑගෙන්න්නේ චන්දය ලැබෙන්නේ සතර සංග්‍රහවස්තුෙන් ක්‍රියාත්මක වෙන විටයි. එනිස ඔබ චන්දය ලබන්නටඕන්නං. ඔබ චන්දයෙන් ඔබේ නිවසේ චන්දයෙන් දිනන්නට ඕන්නම් කැමැත්තේ සලු දෙනාගේම කැමැත්ත ජයග්‍රහණය කරන්න ට ඕනනං. සමාජයේ කැමැත්ත ඔබට ලබන්නට අවශ්‍යනං ඒ සතර සංග්‍රහවස්තුවෙන්. ක්‍රාත්මක වෙන්න ට ඕනම්. සතර සංග්‍රහවස්තු ජිවිතේ ප්‍රගුණ කරන්න ට ඕන්. මේ විදිහට ඇති කරගන්නා බල හතර ප්‍රඥාව පීර්ය නිවරදිභාවය සංග්‍රහ බලය කෙන මේ බල හතරෙන් යුක්ත යම් කෙනෙක් වේද ඒ පුද්ගලයාට බය පහකින් මිදන්නට පුළුවංකම ලැබෙනවා. ජීවිතය පිළිබඳ බය නැති වෙනෝ. මරණ බය නැති වෙනෝ. අන්‍යයන්ගේ නොයෙක් විදිහේ දෝශාරෝපනවලින් ඇතිවෙන බය සමාජය හමුවේ කටයුතු කිරීමේදී ඇත්වෙන බය ඒ ආදීකොට සංසාරික බය නිරේගාමි වෙයිද කියන බය මේආදීකොට ඇති.ම කරුණුවලින් බයවලින් මිදිලා සැහැල්ු ජීවිතයක්. සැහැල්ලූ මෙලව ජීවිතයක් සංසාරගමන ගත කරන්න පුළුවන්. ශ්‍රවණය කරන ලද ධර්මයයානි සංසත්තුලෙක්. ඔබගේ මෙලෙවජීවිතේ ආලෝකයෙන් ආලෝකයට පත්වේවා සංසාරගමනේ ඔබත් අපත් ප්‍රාර්ථනා කරන උතුම් චතුරාරි සත්‍යයා අවබෝධය පිණිසම මේ ධර්මාණ සංස හේතුවාසනා වේවා. ආකා සට්hාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඥ්ඥන්තන් අනුමෝදෙත්වා චිරංරකන්තුලෝකසාසනං. ම දෙනාටම සම්මා සම්බුද්ධ සරණයි සමාජ සංගායනාට